ഓ പുത്തേ അപ്പൊ ഇങ്ങനെ അത് പാടും പടങ്ങണി മുളിമ അസാലിവീമ കണ്ണ് അസാലിവീമ അതാപി സിംഹള ഗണിതയ സഹ ദമല പാടമക്കറാണ് സുദാനമിന്ന് അപ്പൊ മുളിമ അസാലിവീമ ഗണിത സിംഹള വലട്ട് അതാൽ അസാലിവീമ ഗീ സത്യ മതകത്തി കണ്ടുക്കറിയണ ඡේදයක් දුන්න සර් ඔයාලට ලියන්න කියලා මේ ඔව් සර් ඔව් අය ගොඩක් අය ඒක බොහොම ලස්සන අකුරු වලින් අය ලියලා තිබුණා ෆොටෝ එකකුත් මට එවල තිබුණා වැරදි නම් තිබුණ නෑ කාගේවත් හොඳට ඒක ඔයාලා ලියලා තිබුණා මේ බලන්න ඔව් මෙන්න මේක නේද කඳු බහුලව ඇති ප්‍රදේශය කඳු කරයයි කඳු කරය ඉතාම රමණීයයි දියැලි කඳු කරයේ සුන්දර බව වැඩි කරයි තුරු ලතා කඳු කරයට ගෙන දෙන්නේ සිසිලසකි හරි මේකෙන් තමයි වචන පහක් අපි මේකෙන් ලියමු නේද අසාලෙවීමට ලේසි වගේ නේද පුතේ හොඳට බලාගන්න මේකෙන් වචන පහක් දෙන්නේ හරි එහෙනම් පොත් වහන්න සිංහල පොත වහලා ලියන්න පළවෙනි වචනය ලියන්න ඔයාලා හොඳයි අපි ලියමු පළමු වචනය කඳුකරය 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 පළවෙනි එක කඳුකරය දෙවනි වචනය රමණීය 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 අද්දෙවනි වචනය රමණීය මොකද සර් දෙවනි එක රමණීය රමණීය දෙවිනාඩි සර් තුන්වෙනි එක මොකද්ද තුන්වෙනි එක අපි ලියමු තුන ලියන්න තුරුලතා තුරුලතා දෙවනි එක පුතේ රමණීය තුන තුරුලතා මොකද සර් මොකද පළමු එක කඳුකරය කඳුකරය මොකද හතර අපි ලියමු දර්ශනය දර්ශනය තුන්වෙනි එක මොකද්ද තුන්වෙනි එක දුන්නේ තුන මොකද්ද තුන්වෙනි එක මොකද්ද සර් ඔන්න නැවත තුරුලතා තුරුලතා පළමු එක කඳුකරය දෙවනි එක රමණීය තුන්වෙනි එක පස්වෙනි එක මොකද්ද තුරුලතා හතරවෙනි එක දර්ශනය හතරවෙනි එක දර්ශනය පස්වෙනි වචනය ප්‍රදේශය 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 ඔන්න
ඔන්න නැවත අහන්න. තුන්වෙනි එක මොකද්ද? ඔන්න නැවත අහන්න. තුන්වෙනි එක මොකද්ද සර්? අර කඳු කරය රමණීය තුරුලතා දර්ශනය ප්‍රදේශය ප්‍රදේශය සර් පස්වෙනි මොකද්ද සර් තුන්වෙනි එක ප්‍රදේශය පස්වෙනි එක ප්‍රදේශය ප්‍රදේශය මොකද්ද සර් දෙවෙනි එකද තුන්වෙනි එක ආ තුන්වෙනි එක තුරුලතා अकुरु तनिवचन दीर तीन अकुरु अकुरु गैविला मकल हदरवे दर्शन बोर्ड के लिए पालमु वाचने खांडू कर रही है सर पाँच वेनिये का मगादे सर खांडू कर रही है आ दायान ने दुयान ने सांजय का भी नोन ने हरि देख लिया मु रामणीय तुमने तुरुलता हातर दर्शनय पाश्वनिवाचनय हर इतरा दलती हर इतरा फोटो मांगी हर मुखद इतम लेकिन वचन पहा दीरती है हर
වාක්‍ය ලියනකොට තමයි ටිකක් අමාරු වෙන්නේ. හොඳයි අපි ඉස්සරහට වාක්‍ය ටිකක් ලියමු නේද? දැන් වචන ලියලා හොඳට පුරුදු වෙලානේ ඉන්නේ ඔයාලා. ඒ නිසා වාක්‍ය ලියන්න පුළුවන්. right අපි එන ලබන සතියේ ඉඳලා වාක්‍ය තුනක් ලියන්න පටන් ගන්න. හොඳද? දැන් හතර වසරට යන්නත් ළඟයි. ඒක නිසා මේ වාක්‍ය ටිකක් ලියන්න පුරුදු වෙමු අපි. එහෙමීට පොඩි පොඩි වාක්‍ය ලියමු. දෙක වසරෙදිත් වාක්‍ය ලියුවා නේද? ඔව් තුනේදිත් අපි ටිකක් ලියුවා. ආ හතරෙදි තව තියෙන. හොඳයි. ආ ඔන්න දැන් හරිනේ බෝඩ් එක පේනවනේ. ඔව් මෙතන සංඥක දුයන්. ආ මෙතන මූර්ධජ ණයන් නේද? මෙතන දන්තජ ණයන් නේද? හරි. මෙතන තාලුජ ෂයන් තාලුජ ෂ මේක මොකද්ද පුතේ මේ ෂයනට කියන්නේ? තාලුජ ෂ මෙතනත් එහෙමයි තාලුජ තාලුජ ෂ හොඳයි. එහෙනම් සිංහල පොත් ගනිමු අපි. ඒ පොත පැත්තකින් කියමු. අපි සිංහල පොත් අරගෙන සූදානම් වෙමු. දිනේ ලියන අද 2021 9 වෙනි මාසේ 10 වෙනිදා. සර් 2021 10 වෙනි මාසේ 9. ඔව් 9 වෙනි මාසේ දහවෙනි මාසේ නෙවෙයි මොන මාසෙද? 9 වෙනි මාසේ. ඔව් 9 වෙනි මාසේ 10. 10 වෙනි මාසේ 9 නෙවෙයි. හරි. එහෙනම් අපි ගිය සතිය වාර මතක ඇති අර කඳුකරයේ දර්ශනය නේද? කඳුකරයේ දර්ශනය. හොඳයි ඒක චුට්ටක් බලා ගන්නකෝ ඔයාලා ලියපු ටික. දැන් කඳු බහුලව ඇති ප්‍රදේශය කඳුකරයයි. හරි නේද? ඉතින් පුතේ මේ මාතෘකාවක් දීලා තියෙන කඳුකරේ කියලා ඔයාලට තියෙන්නේ මේ මාතෘකාව පිළිබඳ වාක්‍යවලට සවන් දෙන්න නේද? සහ ලියන්න. ඔන්න බලන්න දැන් මාතෘකාව මොකද්ද දීලා තියෙන්නේ? කඳුකරය ගැන. ඉතින් මේ අපි වාක්‍ය ලියන්න ඕන වාක්‍යවල මාතෘකාවට අදාළ වාක්‍ය විතරයි අපි ලියන්න ඕන නේද? අවශ්‍ය විදියට අපි වචන යොදා ගන්න ඕන නේද? පෙළ ගැස්සීමක් තියෙන්න ඕනේ වාක්‍යවල වචනවල නේද? එතකොට පළවෙනි වාක්‍යයෙන් මාතෘකාව පිළිබඳ අදහසක් දෙන සරල හැඳින්වීමක්. කඳුකරය කියන්නේ මොකක්ද කියලා කියන පළවෙනි වාක්‍යය. හරි නේද? කඳුකරය කියන්නේ මොකක්ද කියලා පළවෙනි වාක්‍යය තියෙනව නේද? කඳු බහුලව ඇති ප්‍රදේශය කඳුකරයයි. කඳු ගොඩාක් තිබෙන ප්‍රදේශය කඳුකරය. බහුලව කියන්නේ ගොඩාරියක් කියන එක නේද? ගොඩක්. හරි දෙවෙනි වාක්‍යයෙන් මොකද්ද කියන්නේ? මාතෘකාවට අදාළව තමන් දැකලා තිබෙන තමන් අහලා තිබෙන වාක්‍ය දෙක තුනක් ලියනවා නේද දෙවෙනි එකේ. හරි දෙවෙනි එක බලන්න. කඳුකරය ඉතාම රමණීයයි. ඔයාලා දන්නවනේ කඳුකරය දැක්කට පස්සේ ඉතාම ලස්සනයි නේද පුතේ? ඒක නිසා අපි දෙවෙනි වාක්‍යයෙන් ලියනවා කඳුකරය ඉතාම රමණීයයි. රමණීයයි කියන්නේ ලස්සනයි කියන එක. අපි හැමදාම මේ ලස්සනයි ලස්සනයි කියන වචනය පාවිච්චි කරනවනේ. ඉතින් ඒ වෙනුවට රමණීයයි අලුත් වචන පාවිච්චි කරන්න පුළුවන් නේ. රමණීයයි ඉතාම ලස්සනයි කියන එක. පැහැදිලිද? ලස්සනයි කියන එක වෙනුවට රමණීයයි කියන වචනේ. එතකොට තමයි මේ වාක්‍ය ලස්සන වෙන්නේ නේද? තුන්වෙනි වාක්‍ය බලමු. කඳුකරයේ තිබෙන දෙයක් ගැන කියවනවා. දියෑලි කඳුකරයේ සුන්දර බව වැඩි කරයි. ඔයාලා අර මම පෙන්නපු පින්තූරයේ දැක්කනේ දියෑල්ල. කඳුකරයේ සුන්දර බව වැඩි කරනවා නේද? කඳුකරය ලස්සන නම් ඒ ලස්සන තවත් වැඩි වෙන්නේ දියෑලි වලින්. ගස්කොළන් වලින් මේ කඳුකරයට සිසිලසක් ගෙන දෙනවා. ඉතින් පුතේ මේ ගස්වැල් කියන වචනය වෙනුවට ඔය වාක්‍යයේ යොදාගෙන තිබෙන වචනය මොකක්ද? ගස්වැල් වෙනුවට යොදාගෙන තිබෙන වාක්‍යය නේද? ලස්සනයි නේද මේ වචනේ? ගස්වැල් වෙනුවට තුරුලතා. අලුත් වචනයක් යොදාගෙන. එහෙම යොදා ගන්නකොට නැත්තම් ඒ වගේ මේ වචන ලියනකොට අලුත් ඒවා ඒ වාක්‍ය තවත් ලස්සන වෙනවා නේද?
එතකොට තමයි මේ වාක්‍ය වලට හරි දෙන්න හිතෙන්නේ සර්ලාට ටීචර්ලාට හරි වැඩිපුර දෙන්න හිතෙන්නේ අර අලුත් අලුත් ලස්සන වචන තියෙනකොට. හැබැයි ගැළපෙන වචන වෙන්නත් ඕන. පැහැදිලිද? ඔන්න මම දැන් දෙකක් කිව්වා. ලස්සන කියන එක වෙනුවට රමණීය කියන වචනය යොදාගෙන තියෙනවා. නේද? ගස්වැල් කියන වචනය වෙනුවට තුරුලතා කියන වචනය යොදාගෙන තියෙන තුන්වෙනි වාක්‍යය. හරි අපි බලමු මේ හතරවෙනි වාක්‍ය පස්වෙනි වාක්‍ය නේද තේවතුද කඳු කරේ දැකිය හැකි මනහර දර්ශනේ තේවතු තියෙනවලු කඳු කරේ හරි නේද අර මම ගිය සතිය පෙන්නුම් පින්තූරය ගාව තේවත්තක් තිබුණනේ තේවතු වලින් කඳු කරේ ලස්සන තව තවත් වැඩි කරනො නැත්නම් මේ දකින්න පුළුවන් ඉතාම මනහර මනහර කියන්නේ ලස්සන කියන එකම තමයි මනහර නේද මනහර දර්ශනයේ කි ලස්සන දර්ශනයේ කි කියනවට වඩා හොඳයි මනහර දර්ශනයේ කියලා තිබෙන එක හරි ඊට පස්සේ අවසානයේදී අපි ලියනවා අපට කරන්න පුළුවන් දෙයක් මොකද්ද සුන්දර කඳු කරේ අපි සෑමදා රැකගනිමු නේද ඒක අපිට කරන්න පුළුවන් දෙයක් නේ ආන් මේ වගේ වාක්‍යයක් අවසානයේදී ලියලා තියෙන එක හොඳයි ඒ වාක්‍ය ලියනකොට මාතෘකාවකට අදාළව වාක්‍ය ලියනකොට අවසාන වාක්‍ය ඒ වගේ වාක්‍යකින් අවසන් කරන එක හොඳයි නේද සුන්දර කඳු කරේ අපි සෑමදා රැකගනිමු හරි දැන් නැවතත් තාරා ඔව් ආ තව පුතේ මේ සීතල වෙනුවට සිසිලස කියලා වචනයකුත් තියෙනුනේ නේද තුරුලතා කඳු කරේට ගෙන දෙන්නේ සීතලකි කියනවට වඩා ඔතන කොහොමද කියන්නේ මම කටහඬ නේද නේද ආරයි එහෙනම් ඔන්න ඔයාලා නැවතත් ඔය වාක්‍ය ටික කියවන්න නැවතත් දැන් ඔය මම කියපු දේවල් නේද කල්පනා කරගෙන ඒවත් චුට්ටක් බල නේද හිතට අරගෙන නැවතත් මේ වාක්‍ය ටික අපි කියවමු හොඳයි කියවන්න මාත් එක්කම කියවමු ඔයාලා මේ තියෙන්නේ කඳු කඳු පහල් බහුලව ඇති ප්‍රදේශ සුන්දර බව වැඩි කරයි තුරුලතා කඳු කරේට ගෙන දෙන්නේ සිසිලසකි තේවතු කඳු වෙතුට කඳු කරේ දැකිය හැකි නහර දර්ශනයකි සුන්දර කඳු කරේ සැමදා අපි රැකගනිමු කඳු කරේ ඉතාම රමණීය දියල් කඳු කරේ සුන්දර බව වැඩි කර තුරුලතා කඳු කරේට ගෙන දෙන්නේ සිසිලසකි තේවතු කඳු කරේ දැකිය හැකි මනහර දර්ශනයකි හොඳයි ඒ ඇති කියෙව්වා හොඳයි එහෙනම් ඒක අපි ගිය සතිය ලියල තියෙන නිසා අපට ලේසි නේද මේ ඊළඟට පුතේ අපට අලුත් පාඩම් කොටසක් තියෙන්නේ ඒ තමයි කියවීමක් තියෙනවා කියවීම මොකද්ද සර් කියවීමක් තියෙන්නේ කියවීමට ඔයාලා ආසයිනේ හරි මාතෘකාව ලියාගන්න මුලින් සර් මාතෘකාව මොකද්ද මම ලියනවා මාතෘකාව ඔයාලා ලියාගන්න ලිඛිත භාෂාවෙන් මන්නන්නාන ලිඛිත භාෂාව ලියවුණු ලිඛිත භාෂාවෙන් ලියවුණු ලේඛන යවම් ලිඛිත භාෂාවෙන් ලියවුණු ලේඛන කියවමු.
ලේඛන කර්. දැන් මුලින්ම පට කරන් ලිඛිතද ලිඛිත භාෂාවෙන් ලියවුණු ලේඛන කියවමුද? ඔව් කියවමු. කියවන්න ආසා කරන්නේ කවුද? සර් සනුමි. සර් සනුමි. තව කවුද? සර් තිසුරි. තව? නැවත්. දෙල්මි. කරයිද? හොඳයි. හරි. ඔව් එහෙනම් කියවමු. මෙන්න පළවෙනි ඡේදය කියවන්න තිබෙන නෑ ඉස්සර වෙලාම කියවන්නේ සර් අහගෙන ඉන්න මයික් මියුට් කරගෙන අහගෙන ඉන්න. දැන් මෙතනදි පුතේ අපි කියවනකොට මේ ලිඛිත භාෂාව ඒ කියන්නේ මේ පොත්වල ලියලා තිබෙන භාෂාව කතා කරන භාෂාව නෙවෙයි මේ තියෙන්නේ. ඒක නිසා මේ රාම ඔව් අහන් ඉන්න පුතා විරාම ලකුණු ගැන හොඳ අවධානයෙන් කියවන්න ඕන. පැහැදිලිද? නැවතීමේ තිත කොමාව නේද? ඒවා ගැන පැහැදිලිව දකින්න ඕනේ ඒවා නේද? ඇහැට පේන්න ඕනේ නැත්නම් ඉතින් අපි දිගටම කියවගෙන යන්න බෑ. හරි ඉස්සරහට සර් කියවන චුට්ටක් අහගෙන ඉන්න බලන්න. නිමල් පොත් මිටියගෙන පාසලට යයි. ළමයින් සමග වක්කඩවලට උඩින් පණිමින් නියර දිගේද කැලෑරොද මැදින් පාර දිගේද යන ඒ ගමන ඔහුට මිහිරිය. මගදී ඔහුට ගෝපාල් හමුවේ. ගෝපාල් දෙමළ පාසලට යයි නිමල් සිංහල පාසලට යයි. පාසල ඇරී ගෙදර එන විට නිමල් සියමලාව ළඟ නතර වී බලා සිටි. ගෝපාල් දුවගෙන එයි. ගෝපාල් සමග ඔහුගේ මල්ලි තංග වේලුද එයි. නිමල් සමග ඔහුගේ මල්ලි සුනිල්ද වෙයි. ඔන්න පළවෙනි කොටස සර් කියෙව්වා. හරි ඔයාලත් කියවන්න බලන්න. දැන් මයික් එක මියුට් කරගෙන මට සද්දය ඇහෙන්න බෑ. තනියම කියවන්න. හොඳයි. කියවල ඉවරයි සර්. රයිට් අපි ආමු දෙවනි එකට. හරි දෙවනි එකත් අහගෙන ඉන්න. මුලින්ම සර් කියවනවා අහගෙන ඉන්න.
දියෙහි වැටී පෙඟී දිරණ කොළවලින් නගින පල්ගඳ මැඩගෙන ඉදුණු කිරල සුවඳ පැතිරේ. හිරු රැසින් කැකෑරෙන දිය පිසගෙන එන සුළඟ අපගේ කයත් සිතත් පිනවයි. සමහර ඔරුකාරයෝ තමන්ගේ ඔරු එගොඩ බලා යාත්‍රා කරවති. ඇතැම් ඔරුකාරයෝ ගඟපලින් පල නවත්වන ලද ඔරුවල හිඳගෙන තවම මාළු බාති. දැන් මේ වාක්‍යවල පුතේ මැද නතර කරන්න බෑ. නේද? දැන් සමහර වෙලාවට එහෙම කියන මේ දියෙහි වැටි පෙඟි දිරණ කොළවලින් නගින පාල් ගඳ මැඩගෙන ඉදුණු කිර බෑ. එහෙම බෑ. එහෙම වැරදි. හොඳද? එක දිගට කියවගෙන යන්න ඕන. නැවතීමේ තිත ළඟට වෙනකම් කොමාවක් තිබුණොත් විතරක් අපිට නතර කරන්න පොඩි හුස්මක් අරගෙන යන්න පුළුවන්. මෙන්න මෙතන මේ කොමාවක් තියෙන මම මේ රවුම් කරපු තැන බලන්න. එතන විතරයි නතර කරන්න පුළුවන්. මම මේ නතර කරන තැන ඔයාලා රවුම් කරනවා. මේ මෙතන නැවතීමේ තිත ගාව නතර කරන්න පුළුවන්. මේ නැවතීමේ තිත ගාව නතර කරන්න පුළුවන්. මෙතන නතර කරන්න පුළුවන්. මෙන්න මෙතන නතර කරන්න පුළුවන්. පැහැදිලිද මම මේ කියන දේ? ඔන්න නැවත අහගෙන ඉන්න හොඳට. කලබල වෙන්නේ නැතුව අහගෙන ඉන්න සර් කියන දේ. දියෙහි වැටි පෙඟී දිරණ කොළවලින් නගින පල්ගඳ මැඩගෙන ඉදුණු කිරල සුවඳ පැතිරේ. හිරු රැසින් කැකෑරෙන දිය පිසගෙන එන සුළඟ අපගේ කයත් සිතත් පිනවයි. සමහර ඔරුකාරයෝ තමන්ගේ ඔරු එගොඩ බලා යාත්‍රා කරවති. ඇතැම් ඔරුකාරයෝ ගඟ පලින් පල නවත්වන ලද ඔරුවල හිඳගෙන තවම මාළු බාති. දැන් ඔන්න ඔයාල පටන් ගන්න. 1 2 3 හරි ස්ටාර්ට්. හරි සර්. හරි සර්. හරි සර්. සර් කියෙව්වා. සර් කියෙව්වා. සර් කියෙව්වා. හරි. එහෙනම් අපි ඉවරයි සර්. තුන්වෙනි එකට යමු. මෙන්න මේක. හරි. අහගෙන ඉන්න. දයාබර අප්පච්චි, මම සනීපයෙන් සිටිමි. මම නැවතත් ඉගෙන ගනිමි. පොත්පත් පමණක් නොවැ වඩු වැඩත් උගනිමි. දෙවි පිහිටෙන් අම්මාට දැන් හොඳටම සනීපයයි සිතමි. අම්මා, අක්කා, මල්ලිලා, නංගිලාත් මතක් කරමි. නවතිමි. මීට දයාබර පුතා නිමල්. එක්කද ඒතර කියවන විදිය? මේ බලන්න. කෙටි වාක්‍ය තියෙන්නේ නේද පුතේ? දයාබර අප්පච්චි, මම සනීපයෙන් සිටිමි. මම නැවතත් ඉගෙන ගනිමි. පොත්පත් පමණක් නොව වඩු වැඩත් උගනිමි. දෙවි පිහිටෙන් අම්මාට දැන් හොඳටම සනීපයයි සිතමි. අම්මාත්, අක්කාත්, මල්ලිලාත්, නංගිලාත් මතක් කරමි. නවතිමි. මීට දයාබර පුතා නිමල්. හරි, දැන් පටන් ගන්න ඔයාලා. දයාබර අප්පච්චි, මම සනීපයෙන් සිටිමි. මම නැවතත් ඉගෙන ගනිමි. පොත්පත් පමණක් නොගනිමි. දෙපිහිටෙන් අම්මාට දැන් හොඳටම සනීපයයි සිතමි. අම්මාත්,
කාත් මල්ලාත් නංග ඉලාත් මතක් කරමි ඔව් දැන් අහගෙන ඉන්න පුතේ ඔය විදියට අපිට දැන් ලිඛිත භාෂාවෙන් ලියවුණු ඡේද තුනක් තියෙනවා කියවන්න නේද මම මේ ඡේද තුන WhatsApp එකට දානවා දැම්මට පස්සේ ඔයාලා මුද්‍රණය කරලා හෝ print කරලා හරි එහෙම නැත්නම් අතින් ලියලා හරි ඔය මාතෘකාවට යටින් ඔය ඡේද තුන ලියන්න ඕන නැත්නම් අලවන්න ඕන අලවලා මම දැන් කියලා දීපු විදියට හොඳින් නේද කියවන්න පුරුදු වෙන්න කියවන්න පුරුදු වෙලා අතරක් මදි හොඳටම කියවන වීඩියෝ එකක් මට එවන්නත් ඕන හොඳටම කියවන වීඩියෝ එක ඕන මට එවන්න පැහැදිලිද මුලින්ම හොඳට පුරුදු වෙන මේ ගොත ගගහ කියන්න බෑ නේද කෝච්චියක් යනවා වගේ මේ නොනවත්වා කියාගෙන 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 එහෙම යන්නත් බෑ පැහැදිලිද නිවැරදිව වචන උච්චාරණය වෙන්න ඕන නේද විරාම ලකුණු ළඟදී ඒ නිවැරදිව කියවීම නතර කරන්න ඕන විරාමයක් අරගෙන යන්න ඕන නේද අර කොමාව තිබෙන තැන් කෙටි වාක්‍ය කෙටි විදියට කියවන්න ඕන දිග වාක්‍ය දිගටම කියවගෙන යන්න ඕන පැහැදිලිද ඕරවට එපාට කියවන්න බෑ මේක කියවීමනේ නේද නිකන් ඔය මේ ගෙදරදී නිකන් කියවන විදියට කියවලා හරියන්නේ නැහැ පැහැදිලිනේ හරි එහෙනම් මට මේක වීඩියෝ එකේ එවන්න හොඳටම කියවීමේ වීඩියෝ එකක් මට එවන්න ඕන මම ලකුණු දෙනවා මේකට හොඳද වීඩියෝ එකට තමයි ලකුණු දෙන්නේ හරි එහෙනම් ඔන්න අපේ සිංහල පාඩම මෙතන